ලංකාවෙන් පෙළුණු ලංකාවේ මිනෝලි ඕස්ට්‍රේලියාවේදී එක රැයකින් ජනප්‍රිය වූ හැටි. ලෝකයේ අතිශය ජනප්‍රිය ඉවුම් පියුම් රියැලිටි වැඩසටහනක් වන මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා වැඩසටහනයි. ඉතා ප්‍රණීත ලෙස ආහාර පිසීමේ හැකියාවක් ඇති ඕස්ට්‍රේලියාවන් වෙනුවෙන් වෙන්නුව මේ රියැලිටි වැඩසටහනේ මෙම 2021 වසර සඳහා විකාශනය වන වැඩසටහනින් ශ්‍රී ලංකාවේ රසවත් කෑම වර්ග පිළිබඳව කතාබහක් නිර්මාණය විය. ඒ තරඟයට එක් වුණු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක් නිසායි. චැනල් 10 රූපහණි නාලිකාව හරහා විකාශනය වන මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා 2021 හරහා ලොව පුරා ප්‍රේක්ෂකයන් මිලියන ගණනක්ගේ සිත ඇදබැඳ ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ මිනෝලි ද සිල්වා නැමැති තරුණියයි. මිනෝලි 34 හැවිරිදි තරුණියක් වන අතර ඉංජිනේරු ව්‍යාපෘති කළමනාකාරිණියක් ලෙස ඇය කටයුතු කරන්නේ. ඇය මේ තරඟයට එක් වුණේ පියුරු පිළිකා රෝගී තත්ත්වයට මුහුණ පා කිමෝ ප්‍රතිකාරද ලබාගත් අයෙකු ලෙසින්. ඒ සම්බන්ධව ඇය තරඟයට එක් වන විට පැවසූ කාරණා නරඹන්නන් සංවේදී කිරීමට පවා හේතු වුණා. උපන් මිනෝලි ද සිල්වාගේ ප්‍රබල මාස්ටර් චෙෆ් කතාව ආරම්භ වුණේ ඉකොත් අප්‍රේල් මාසයේදී ඕස්ට්‍රේලියානු ඉවුම් පියුම් රියැලිටි වැඩසටහනු මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියාහි 13 වැනි මාලා පසුගිය අප්‍රේල් 19 වැනිදා ආරම්භ වුණා. සුදු බතට ශ්‍රී ලාංකික තුන පහරසයෙන් පිසුණු කිවි ව්‍යාංජන, කුකුල් මස් ව්‍යාංජන, වම්බුටු පැහි ව්‍යාංජන, පොල් සම්බෝලය සහ තක්කාලි හා ලුණු සම්බෝලය හරහා එම වැඩසටහනේ විනිසුරු වරුන් තිදෙනා කුල්මත් කිරීමට මිනෝලි සමත් වුණා. ඒ නිසා එම තරඟයේ අවසාන තරඟකරුවන් අතරට ඇයද එක් වූ අතර මාස්ටර් චෙෆ් ඒ ප්‍රණේදේ හිමිකරගත්තා. රසායනික ඉංජිනේරු මිනෝලි ද සිල්වා වයස අවුරුදු 31කදී ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය සැනිටුවන් වුණා. මේ උද්යෝගිමත් තරුණියද 2017 වසරේදී තමා තුන්වන අදියරේ පියවරු පිළිකාවකින් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර ඊට සිදු කළ කිමෝ ප්‍රතිකාර නිසා එමගින් ඇගේ ජීවිතය වෙනස් විය. නමුත් මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා තරඟකරුවන් අතරට එන්න ලැබීම ගැන ඇය පැවසුවේ රෝගී ප්‍රතිකාරවලින් පසු ආහාර රසය තමන්ට සෙමින් දැනෙන්නට පටන් ගැනීමත් සමග ආහාරවල ඇති රසය පිළිබඳව නව අවබෝධයක් තමන්ට ලැබුණ බවයි. ඇය දකුණු ආසියානු ඕස්ට්‍රේලියානු ආහාර එමෙන්ම එම සංචාරක හා සංස්කෘතියේ විශාල රසිකයෙක්. මිනෝලිගේ පවුලේ අය මෙල්බන් වෙත පදිංචියට යන විට ඇය සය හැවිරිදි වියේ පසු වුණා. නමුත් ඇගේ මව්බිමේ සූප්‍ර ශාස්ත්‍රයේ රස වින්දනය ඇගේ ළමා කාලයේ පුරවාලීය. හැඳී වැඩුණු මිනෝලිගේ මව රසවත් ශ්‍රී ලාංකික ව්‍යජන පිළියල කිරීමට නිරන්තරයෙන් කටයුතු කිරීම තමාට මහත් රුකුලක් වූ බවද ඇය කියා සිටින්නීය. සහෝදරියන් තිදෙනෙකු සිටින පවුලේ වැඩිමලා වන මිනෝලි පවසන්නේ ඇය ආහාර පිසීමට කැමති ආහාරය ශ්‍රී ලංකාවේ කුකුල් මස් ව්‍යංජනය බවයි. ජාත්‍යන්තර සූප්‍රවේදීන් ඇයව උද්දීපනය කරන අතර ඇගේ මව ඒ සැමට වඩා ප්‍රබල බව ඇය කියා සිටින්නීය. මිනෝලි පවසන්නේ ඕනෑම එළවලුවක් හෝ පළතුරුවක් රසවත් කෑමක් බවට පත් කළ හැක්කේ ඇගේ මවට බවත් මිනෝලි ආඩම්බරයෙන් පවසනවා. දැනට ඕස්ට්‍රේලියාවේ ඩාවින්හි පදිංචි මිනෝලි මැහවුම් ලතින් නැටුම් කඳවුරු බැඳීම් සහ පින්තාරු කිරීමට ප්‍රිය කරන අතර ඇගේ බලාපොරොත්තු වී ඇත්තේ ශ්‍රී ලාංකික ආහාර අවන්හලක් විවෘත කිරීමටයි. පසුගිය දෙවැනිදා පැවති මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා වැඩසටහනේදී ශ්‍රී ලාංකික ආහාරය ලොව පුරා රසිකයන් විශාල පිරිසක් අතර ජනප්‍රිය කර වූ මිනෝලි එම වැඩසටහනින් පරාජයට පත් වූයේ එම වැඩසටහනේ සිවෙනි පරාජිතයා ලෙසිනි. ඇයි පිළිගන් වූ ඕස්ට්‍රේලියානු කෑම වේලක් එහි විනිසුරුවන්ගේ සිත් පරිදි නොගැලපීම හේතුවෙන් මිනෝලිට මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා වැඩසටහනට සමුදීමට සිදු වුණා. ඇයි පිළියල කළ ඇට ඉසු හරක් මස් පෙත්තක් ජපන් රස මුසු යුසු ඩ්‍රෙසින් සමග බැදගත් හතු සහ රාබු අච්චාරු මෙනුව විනිසුරුවන් ආකර්ෂණය කර ගැනීමට අසමත් විය. ඇගේ ආහාර වේල දැකගත් සැනින් විනිසුරු හා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රියතම කැලම්හාන් කියා සිටියේ මා හිතන්නේ මට නම් පිඟානේ ටිකක් පැහැදිලි බවක් නැති බව අනුමාන වෙනවායයි කියා. එහිදී ඔහු පෙන්වා දුන්නේ ඕස්ට්‍රේලියානු ඌරුවට සැකසුණු එම ආහාර වේලට ඇය සැකසුණු ජපන් රස මුසු වූ යූසු ඩ්‍රෙසින් එක මේ කෑම සඳහා සුදුසු සෝස් වර්ගයක් නොවන බවයි. වැඩසටහන අතරතුරේ අදහස් දැක්වූ විනිසුරුවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය. මේ ආහාර වේල මෙම අභියෝග කරුණු තුන පමණක් වූ බවත් ඉන් පළමු වෙන්නා මා මෙනු තුනෙන් එකකට ගැලපෙන කෑමක් සැලසුම් කිරීමයි. දෙවැන්න එම ආහාරයේ රසවත් ඕනෑම දෙයක් සාදන්න සහ තෙවැන්නය පරිපූර්ණ ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි. අද ඔබ සැමට එම ලකුණක් හෝ දෙකක් මගහැරී ඇත. මේ තුනම මගහැරුණේ එක් කෑමකට පමණි. ඒ කෑම මිනෝලිට අයිති විය. මට කනගාටුයි මිනෝලි. අද ඔබේ දවස නොවේ යයි මිනෝලිට පැවසුවාය. අවසානයේ මිනෝලි මීට පෙර තරගාවලියෙන් පරාජය වූ කොනෝර් කුරන් මජා වීට් සහ ටොම් ෆාම් සමඟ
පරාජයට පත්තු හතර දෙනාතරට පැමිණියයි. තරගාවලිය නිවත්වීමට සිදුවුවද මාස්ටර් චෙෆ් මුළු තැන්ගෙහි ගත කළ කෙටි කාලය තුළ මා ලබා ඇති දේ ගැන මම අනිවාර්යෙන්ම ආඩම්බර වෙනවා. ඒ මිනෝලිගේ අදහසයි. ඇය තවදුරටත් මෙසේ පැවසුවා. මා මෙතෙක් කර ඇති හොඳම දේවල් වලින් එකක් එයයි. එය මට අවශ්‍ය විශ්වාසය ලබා දී තිබෙනවා. මොන වුණත් මම ඉගෙනගත්ත හැම දෙයක්ම අරගෙන මගේ සිහින සැබෑ කරගන්නයි මා හැම විටම උත්සාහ කරන්නේ යනුවෙන් තමයි ඒ වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ කරලා තියෙන්නේ.